எல்பிஎல் திதாஸ் விசியக்க தரங்க வழி எலிமினேட்டர் தரங்க எப்போ பத்துனா ஹம்பந்தோட்ட சூரிய வேபக் போயிட்டாங்க நேதி கலம்பிஸ்டாஸ் சக தம்புள் ஜான்ஸ் கண்டாயம் அதர் மேம தரங்கையும் கடலு ஹயக்க ஜயகிரகணியாக லபா கனிமட்ட தம்புள் ஜான்ஸ் கண்டாயம் சமத்துனா கலம்பிஸ்டாஸ் கண்டாயம் லபாகத்தே லாக்கு 145 கடலு ஹயாய் எஹிதி விசேஷம் நாயக் ஆஞ்சலோ மேத்யூஸ் නොදෙවි ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුණා පන්දු 34 කදී. පැතුම් නිසංක ලකුණු 42යි පන්දු 39 කදී. පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් ලකුණු 23 කට කඩලු 2යි ඉම්රාන් තහිර් ලකුණු 25 කට කඩලු 2යි චාමික කරුණාරත්නත් 1 කඩලක් දවා ගැනීමට සමත් වුණා. දමුල චාන්ස් කණ්ඩායම අවසාන පන්දු වාර කිහිපය ඉතාමත් හොඳින් පාලනයකින් පන්දු යැවීමෙන් කොලඹ ස්ටාර්ස් කණ්ඩායමේ පිටිකරුවන් අපහසුතාවයකට පත් කරනවා විශේෂයෙන්ම දුටුවා ලකුණු 160ක් පමණ ලබා ගැනීමට හැකියාවක් තිබ්බා මුලදී නමුත් ඔවුන් ලකුණු 145කට නතර කර ගැනීමට ලැබීම සම්පූර්ණ ගරුත්වය දඹුල්ල ජාන්ස් කණ්ඩායමේ පන්දු යවන්නන්ට අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. ඉන අනතුරු පන්දුට පහර දීමේදී රෝෂන් දීක්වැල්ල පළවෙනි පන්දුවෙන්ම දැවි යනවා නමුත් සෝල්ට් නැවතත් හොඳ ඉනිමක් ක්‍රීඩා කරනවා පන්දු 21කින් ලකුණු 32ක් ලබා ගන්නේ ඔහු ඊට අමතරව හතරවෙනි පිතිකරු ලෙස පැමිණෙන ජනිත් ලියනගේ LPL තරඟාවලියේ නැතිනම් ඔහු LPL තුන්වන තරඟයටයි ක්‍රීඩා කරන්නේ පළවෙනි තරඟයෙන්ම මංගල LPL තරඟයෙන්ම ඔහු ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුණා ඔහු ලකුණු 51ක් ලබා ගන්නවා පන්දු 37කින් මංගල තරඟයේදී දෙවන තරඟයේදී ඔහුට ලකුණු ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් තුන්වෙනි තරඟයේදී නොදෙවි ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වෙනවා. මෙවර පන්දු 47කින් තමයි එම දස්කම දැක්වීමට සමත් වන්නේ. හතරේ පහරවල් පහක් පමණයි. ඔහු ඉතාමත් හොඳ ප්‍රවේගකාරී පිතිකරුවෙක්. නමුත් ඔහු ලකුණු 146 හඹා යෑමේදී ඉතාම ඥානාන්විත ලෙස බුද්ධිමත්ව ක්‍රීඩා කළ ආකාරයක් පෙනී ගියා. LPL තරඟාවලියේ පිතිකරුවන්ගෙන් සොයාගත්ත නවතම යෞවනයා විදිහට සඳහන් කරන්නට පුළුවන් ජනිත් ලියනගේ විශේෂම ජාති අතර විස්තර විචාරකයන් රසල්ඩ් ආනල්ඩ් වැනි විචාරකයන් ඉතාමත් ඉහලින් මොහු ගැන කතා කරා. ඒ වගේම මොහු එක එක අවස්ථාවලදී ක්‍රීඩා කරන ආකාරය ඔහුගේ වෙනස්කම් ඒ සියල්ලම ගැන විශේෂයෙන්ම කතා කරා. මොහු තමයි නව සොයා ගැනීම බවට පත්වන්නේ LPL තරඟාවලියේ 2021 අවුරුදු 26 ජනිත් ලියනගේට කොළඹ ප්‍රදේශයේ ක්‍රීඩකයෙක් ඔහු 19 පහළ කණ්ඩායම ඒ වගේම සංවර්ධන කණ්ඩායම කියන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් එසේම ජනිත් ලියනගේ සලකන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ඔහු මද වේග පන්දු යවන්නෙක් ඔහු පළමු පෙළ සහ විසයි විස තරඟවලදී කඩලු ලබාගෙන ඇති ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාවේ නවතම සොයා ගැනීම බවට පත්වන්නේ ජනිත් ලියනගේ ඔහු පළවෙනි තරඟයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළත් මෙම තරඟයේදී තරඟයේ අණුව ලකුණු හඹා යෑම අණුව තරඟයේ ස්වභාවය අණුව වෙනස් කරමින් උපායශීලීව ඔහු ස්මාර්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරයක් පෙනී යනවා ජනිත් ලියනගේ අණුව ඔහුට මේ වන විට ජාත්‍යන්තර විස්තර විචාරකයන්ගෙන් ක්‍රීඩා ලෝලින්ගෙන් සහ විචාරකයන්ගෙන් සියලුම දෙනාගෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ වගේම නජිබුල්ලා ලකුණු 34ක් ලබා ගන්නවා පන්දු 28කදී චාමික කරුණාරත්න නොදෙවි ලකුණු 10ක් ලබා ගත්තා. අවසානයේදී පහසුවෙන් ජයග්‍රහණය කරනවා පන්දු අර 18යි පන්දු 5කදී දඹුල්ල කණ්ඩායම. ඒ අනුව දඹුල්ල කණ්ඩායම සුසුකම් ලැබීමේ දෙවන තරඟයට ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ සුසුකම් ලැබීමේ පළවෙනි තරඟයෙන් පරාජයට පත්වන කණ්ඩායමත් සමග එම තරඟයේ ජයග්‍රහණය කරන කණ්ඩායම අවසාන මහ තරඟයට සුසුකම් ලැබීමට නියමිතයි. තරඟයේ වීරයා බවට පත්ුනේ ජනිත් ලියනගේ ඔහුගෙන් විමසා සිටියා මේ හම්බන්තොට ක්‍රීඩාංගණය පිළිබඳව ප්‍රේමදාස ක්‍රීඩාංගණයට හා සමානව ජනිත් ලියනගේ පවසා සිටියේ පන්දුවට පහර දීමට හැකි ප්‍රේමදාස ක්‍රීඩාංගණයට වඩා දඟ කැවීම අඩුයි නමුත් පන්දු යවන්නන්ටත් හොඳ අවස්ථාවක් තිබෙන බව ඔහු පවසා සිටියා පන්දු යැවීමේදී යම් කිසි දෙයක් කිරීමට නමුත් ඔහු වගකීමෙන් ක්‍රීඩා කළ බවත් ඒ වගේම පළවෙනි තරඟයේදී අවස්ථානුකූලව වේගෙන් ලකුණු ලබා ගැනීමට අවශ්‍යතාවයක් තිබූ නිසා ඔහු එය ලබාගත් බවත් නමුත් මෙය හදිසියෙන් ලකුණු ලබා ගැනීමට ලොකු අවශ්‍යතාවයක් තිබුණේ නැති බවත් ඉනිම දිව යන ආකාරයට ඔහු ක්‍රීඩා කිරීමට හිතාගත් බවත් අවසානයේදී ඔහු ජාත්‍යන්තර විස්තර විචාරයට පවසා සිටියා. 21වෙනිදා රාත්‍රී 7:30ට හම්බන්තොට සූර්ය වැබක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි සුදුසුකම් ලැබීමේ දෙවන තරඟය. ඒට දඹුල්ල ජාන්ස් කණ්ඩායම ක්‍රීඩා කරනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.